විදේශගත අපේ ලාංකික ගැන තිබ ලොකුම ප්‍රශ්නයක් තමයි ටැක්ස් එක නැත්නම් අලුතෙන්ම බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීලා තිබෙනවා 2022 23 21 24 මේ වර්ෂයටත් එක්කම. ඉතින් විදේශගත ශ්‍රී ලාංකිකයන් කොහොමද මේ ආදායම් බද්ද බලපාන්නේ කියන එක අපි කතා කරා. හැබැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබ්බා අපි ඉන්වෙස්ට්මන්ට් නැත්නම් මේ ෆික්ස් ඩිපොසිට් දාලා ස්ථාවර තැන්පතු දාලා තිබෙනවා විදේශගත ශ්‍රමිකයන් බොහෝ දෙනා. මා දන්න මගේ යාළුවෝ විශාල ප්‍රමාණයක් FD දාලා තිබෙනවා. ඉතින් ඔවුන් මට කතා කරලා අහනවා ඒත් එක්කම නරඹන අපේ ප්‍රේක්ෂකයන් අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ුත් අපිට කෝල් කරලා මැසේජ් කරලා කමෙන්ට් වලින් අහනවා ඉතුරු FD එකක් දාලා තිබෙනවා FD එකට මේක ඉම්පැක්ට් එකක් දිනනවද නැත්නම් බලපෑමක් තියනවද කියලා. ඉතින් මේ පිළිබඳව අපි සොයා බැලීමේදී සාමාන්‍යයෙන් FD එකට මේ ටැක්ස් රේට් එක බලපාන්නේ WHT withhold tax එක. ඒ කියන්නේ ඒ ආදායම ආපු ගමන් ම ඒ කියන්නේ ඔබ FD එකක් දාලා ඒකට ඉන්ට්‍රස්ට් එකක් හම්බෙනවනේ. මේ ඉන්ට්‍රස්ට් එකට තමයි ටැක්ස් එක ගන්න පොඩි ටැක්ස් එකක් මේක වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔබගේ ඉන්ට්‍රස්ට් එකට අදාළ ඒ කියන්නේ ඔබේ තැන්පතුට අදාළ නෙමෙයි ඉන්ට්‍රස්ට් එකට ලක්ෂයක් දැම්ම නම් මේකට ඉන්ට්‍රස්ට් එකක් එනවා. මේ ඉන්ට්‍රස්ට් එකට තමයි මේ ටැක්ස් එක අය කරන්නේ WHT. ඉතින් මේ වෙනසක් වෙලා තිබුණාද මේ ටැක්ස් එකට කියලා තමයි අපිට බලන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අපි මේ ප්‍රොවිෂන් එක බලපුවාම අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. ඉතින් ඉතා හොඳින් ඇතුළට ගිහිල්ලා කාවැදිලා මේක ගැන හොයලා හොයලා බලපුවාමත් අපිට පේන්න තියෙන්නේ FD එකට කිසිම ආකාරයෙන් ඉෆෙක්ට් එකක් වෙලා නැහැ. හැබැයි තව දෙයක් කියන්න ඕනේ මේ ඉන්ට්‍රස්ට් රේට් සම්බන්ධයෙන්. ඉන්ට්‍රස්ට් රේට් ඉස්සරහට අඩු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙන මේ ටැක්ස් අය කිරීමත් එක්ක මොකද ලොකු ටැක්ස් මුදලක් නැත්නම් ලොකු ටැක්ස් රේට් එකක් අය කරනවා මේ අවස්ථාවේදී. ඔබ දන්නවා වැට් එක 8% දිබිලා 15% ගිහින් තියෙනවා. එතකොට මේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ටැක්ස් දෙකම දැන් ඉන්කම් ටැක්ස් එක විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා රජයට ආදායම් වැඩි වෙනවත් එක්කම ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට FD රේට්ස් ටිකක් අඩු වෙයි, ඒත් එක්කම ලෙන්ඩින් රේට් ලෝන් රේට් එහෙමත් අඩු වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරේ FD නැත්තම් ෆික්ස් ඩිපොසිට් වලට ස්ථාවර තැන්පතු වලට ටැක්ස් එකක් අය වුණාද කියලා. නෑ, තාම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නැහැ. තිබ්බ ටැක්ස් එකම තමයි ඇප්ලයි වෙන්නේ. නමුත් යම්කිසි ආකාරය යම්කිසි වෙනසක් තියෙනවා නම් අපි අබෝ දැනුවත් කරන නිසා channel එක subscribe කරලා දිගටම ඉන්න. ඔබට යම්කිසි ප්‍රශ්න තිබෙනවා නම් යටින් comment කිරීමට අමතක කරන්න එපා.